අතුළු ගමනයෙන් පසු ටිකදිනක් යනවිට සිත යළිත් උකටලීව මහට වද දෙන්නට විය. ජීවිතය ගැන හටගෙන ඇති උදාසීනත්වෙන් මිදීමට කළිය ුත්තේ කුමක් දැයි මටනොතේරේ. සමහර දිනවල කලු කොඳයාාවේ කමල්සිරි මිතුරාගේ නිවසේද තවත් සමහර දිනවල මගේ නිවසේද කල්ගත කරමින් සිටියමි. මෝට්‍රරතේ ඇඳුම් පැළඳම් ටිකක්ද දමාගෙන සිටියේ කොහේ නවා තැන් ගත්තත් ඇඳ ගැනීමට පහසුවන පරිදිය ඒ තැඳුම් පැළඳුම් ගෙන ලොකු නන්දුවක් මගේ තිබුණේ නැත. වැැවරවුමට යන්න සූදානම්. බැවරවුම නවකතාව කුසුම්සිරරි විජේවර්ධන අපේ ජේෂ්ඨ මාධ්‍යවේදයාගේ දෙවන නවකතාව. කුසුම්සිරි මහතාට අපි අදදවසේ ආරාධනා කලාා ඔහුගේ මේ දෙවන නවකතාව ගැන කතා කරන්න. අයිබොන්න්නට අයිබෝන් බොමිස්තූද. ඒ වගේම අපි එතුමාව හඳුන්වන්නට ඕනේ එතුමාගේ දෙවන නවකතාව මෙය වනාට පොතේ පිටු අතරට මුල් පිටු අතරට ගියොත් එහෙම වැඩි පුරමතියෙන්නේ ශාස්්‍රීය පොතපත එතුමාතින් ලියවෙලා. පර්ර්ේෂණ ගවේෂන කෘතින් රාශ්ියයක් තියෙනවා ුම් සිරි මහතාතීෙන් ලිය වෙච්ච එවිත රක්න මේ චාරිකා සටහන් ගොන්නගුත්ත අතර තියෙනවා ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිකර නාවක්තියෙනවා පරිවාර්තන කෘතිකරන නාවක්තියෙනවා හැබැයි කුසුම් සිරිමහත්මය මේ ඔබේ දෙවන නවකතාව වැැවරව්ම අප ආරම්භයක් ගමු ඕු මුලින්ම මමලි්ේ ෆැන්ටසියාව කියර නවකතාව ඒක එහිදි මම මූලිකාවශසම තේමාව කරගත්ත මේ වර්තමාන ෆැන්ටසි ජීවිතය විශේෂම මේ ජංගම දරකත්තන අන්තර්ජාලය හරහා බොහෝ දෙනෙක් ඇබබැහි වෙලා ඉන්න ඒ සයිබ අවකාශය නිසා සිදුවන ජීවිතවල ගැටලු මම දකින විදිහ. ප්‍රේමමවන්තයෝ හිස් ප්‍රේමන්තයෝ බහි වෙනවා ඔවුන් ඒකෙන් බැටකානවා නමුත් තවත් තරුණු පිරිස්සේකට ගොදුරු වෙනවා අන්න ඒ වගේ මිනිමක් නැති සංසාරයක් වවාගේ එක දිගට චක්‍රයයක් ය කරකෙනවා ඒක ම ැන්ටසියාවේම ලියන්ඩ උත්හ කලි ඊට පස්සේ මම මගේ හිතර වද දුන්නකාරණයක් තමායි වැැවරවම කියන එක කතාතේමාව ඇති අපි විශ්ශිද්්‍යාල කාලයත් අලලල ඒ කතාව ඊට පසු පාට ගන් ඉදිරිපත්කිරීමට මම උනන්දනාා. හොදයි මම යනවා නැවත වතාවක් වැැවරව්මට වැවරව් මේ පනස් හත්වෙනි පිටුවට යනවා. නින්ද නොපැමිණේ සමහරදිනවල නින්ද නොයාම සාමාන්‍ය පුරද්ධක්බවට පත්ව ඇතිසයකි. නිමක් නැති සිතුවිලි ගංගාාවක කිමි දෙමින්. මම ඇඳේ. මේ අත දංගලමින් සිටින විට දුරකතනයවදින් වැසුනේය. අන්ඳුරේම ඇඳ නැගට ටිලිෆෝනිී අතට ගත්තෙමි. ඒ අපේ ප්‍රචාරණ සමාගමය මා සමඟ කලක්කට වැඩකළ විජිතය. මං කැමති ඔබ දැනගන්න මෙහි එන විවිධ චරිතත්තෙක්ක කතාවේ ගලායාම. මේ කතාවේ මූලිවසම උසහගල කතාව කතාවේ වියහ සකස්කිරීමේද වර්තමාන ලෝකේ හිටපු, ප්‍රේමය සහ පෙවතිය සහ බිරිද්ධ වුණු තැනැත්ති අහිමිවීම නිසා විඳින චිත්ත පීඩාවෙන් මිදන්න ඔහු ගන්නා ක්‍රියාමාර් එතකොට විද්ධ අවස්ථාව ඔහු විඩධ ක්‍රියාමාර්ග ගන්නවා ඒවගේ ඔය විජිත කියන පුද්ගලයා හට කතා කරනවා එකෙන ඔහුඒ එක ෘතින් ොලිය දෙදනවාන එතකොට එකෘතිෘතියක හිටපු යාල් වෙක්තමයි විජිත විජිත කතාගල හම ඔහුට ආයත් අතීතයට ඒ ඔහු සම්බන්ධ කරන අතීතයට පියෝනින් හැබයි ම හිතරව කතාානායක සෑහල් උත්සාහයක් දරන්නවා ටික යටපත් කරගන්න. ඕ කතාානයක හැම වෙලේම උත්ස්සාහරන අතීතයෙන් පිට පිට පැලි දෙන්න. ඕර්තමානය ජීවත්තයෙන් නමුත් ඔහොට අතීතය නිතර වද දෙනවා. දැන් එතකොට මේ චරිතෙක් සමහර ප්‍රදේශගත්ත හම දැන් කලු කොඳොව බෝධිය පිහිටිය. ද මේ සියලු දේවල්ලක ගන්නකොට මට හිතනවා මේකට බලපාන්නැක් දඔුබ මේ ජේෂ්ට පුවත් පත් කලා වෙේදියෙක් මේ මේ රටතොට ආගිය තැන් මම හිතනවා මේ නව කතාවට යම් කිසි ආකාරයක බල පෑමක් වෙන්න ඇති කියෙන ඕ බොහෝ තැන් ොල ඇවිදීම නිසා ඒ ඇවිදීමේ අදදැකනුත් මම ඔය කෘතියේ එ ප්‍රධාන චරිතයේ මානසික පීඩව දරාගණ්ඩ හුද කරන උත්සාහයට පිටුබලයක් දිහටමගේ ඇත්තැක් යොදාගත්ත මකද එතකට මට පහසුවඒ එක ලීවීමට හැකියාව ලැබෙන නිසා. මල්සරාකවූ පරිදි ගම්පහාාවට මිතුරන් කිහිප දෙනෙක්. මහර විජයකෝන්ගේ නිවසේදී හමුුවේමි. ජයසිරි, මහින්ද, නිශාන්ත, කරුණාරත්න ජීවන එදින පැමිණ සිටියහ. සිින්දු කියමින් ලාවට නටමින් පිරිස අදකීම් බෙදහදාගත්ත. දින අත්වර්තමානයට වඩා අපට පහර දුන්නේ අතීත මතක සටහන්්‍ය. තැන් මේ පුද්ගල චරිතයක් වටේ අතීතය හැම විටම දෝංකාර දෙනකොට. මම ඉතිර වර්තමාන සමාජය කු සුම්සිරිමහත්මය අපිට අදදකින්න අත්විලින්න චරිතනයද මේ තියෙන්නේ. ඕ ඔ ඔය චරිතවලින් බහුතරයක් ඇත්ම චරිතද ඇත් අද ජීවත්වන පිරිස් ඉන්න නොගද විශදධාල සමයනෙන් පාද කරගත්ත. එතකොට කතාාව විච චත්‍රවත්වීමට සහ. අපි එදසල් ලැබුණු ඇත්ත අත් දැක නුත් එක්කනොකලිවේ. එකවට ඒ චරිත එකතු කරගෙන ඔවුන්ගේ ඇත්ත ජීවන රටාවම තමයි කේ මම ප්‍රතිනිර්මාණ කරන්න උත්සාහ කලිය. කෙටිවිරාමයක් අරගෙන නැවත වතාවක් වැැවරවමට යම්. අපි අවුරුදු හතරක අධ්‍යාපනය නිමාකරමින් අවසන් විභාගයට පෙනී සිටියමු ඉන් පසුව හැමුවම පාහේ පෙන්ඩිග රිසල්ට් සහතිකද රැගෙන සෙත් සිරිපායට ගොස් උපාධධාරිී රැකයා ස්ථාපන සේවේ ලියාපදිංචවීම සිරිතක් කරගෙන සිටියහ මහින්ද නිශාන්ත විජයකෝන් එහි ගොස් තිබුණේ ඊAය අවුරදු හතරක් ගෙවිලගේ ඉක්මන මට නම්හිීනයක් වගේ මෙහි තියෙනවකුසුම් සිරි මහත්මයා අර විශ්වවිද්‍යාල ජීවිතය තුළ තියෙන පීඩනය ඊළඟට මේ ම හිතනවා මේ තරුණයෙන් හැටියට මේවා පිටකරගන්න බැරිතිෙන නොහැකියාව මේ නවකතාව ඇතුළේ ලියවෙලා තියෙන තවත් කාරණ කහිපා ඔ ඇ ඒ පීඩනේ ඒකාල දම් තිබුණු මංහිතන අද ශිෂ්‍යෝ තුළලත් ඒක තියෙනවා ද අපේ කාලේ විශ්වවිද්‍යාලය ඇතුළේ අප අවුදු නක් ගැග තර වරදයනකට හොදනකුටාර සෙල්ල වෙනුවට මානසික පීඩනයන් ඇතිනො දපඒ විභාග අවසන් විභාගෙන් පස්ස මකද කරන්නේ අපිට රැකියාවල් ලැබේ වි මොකද මේ අප අපේ ශිෂහණඩායම හිටපු අයුනත් බහෝ දෙනෙක් ඉතාමත් පීඩාකාරී ජීවිත ගතකරපු අයයි ඔවුන් එක එක විමුක්ය විදිහට විශවවිද්‍යාලයට පාසෙලාය ල්ලා විනෝදෙන් ගත කරලා විභාග පාස්සෙලා දැන් සමාජයට අන්න හුණ දෙෙනකොට තමයි මේයාලා මතක්කන්න අපිමේ මහා විශල් සමාජයකට යනෝ අපි දැන් කොහොමද රැකියාව හොයාගන්න කියල් මොකද මේ පෞද්ගලිගන්සේ රාජ්‍යන්සිහෙම මැදිහත්වේ වැඩපිළවෙලකුත් තිබුන් නැහැන. දැන්න්නන් තරමදුරට හෝ තියෙන තියන්න පුළුව මහ දැන් පෞද්ගලි ගන්සේහෙම නෞත්තේ අපේ කාලෙහෙම තිබුෑ තමන් සහක්තියම තමයි රැකියාව හොයාගන්ඩ ඕන්. එහම නඇත රජී රකා පෝලින්මට එකතුෙන්න්නඕන් ඉතින් මේ සසිියල්ලම අපේ හිත්වල දරාගෙන ඒකල හිටපු චිෂ්‍යන්ගේ සිත්වල දරාගෙන තමයි ඔවුන් කල්ගත කලේ ේ ඒ පීඩාව මංහිත නොයි පොතට පිවිසන්නට ඇති කියලා. ඒක මට පාටගයාට දැනුන් දෙන්නටත් අවශ්‍යතාවයක් තිබුණා මේ විශ්විද්‍යාලී යන සුරපුරයක් නෙවෙයි සම්මස්ටලේ නහරවලින් සැදුණු සාමාන්‍ය අයම ඉන්න. ඉතාමත් තීඩාගාරී පරිසිරයක් සහිත ඒකින් මෙදෙන්්ඩ දඟලන තොරු ප්‍රජාවක්කෝ වන්සේ කරන ස්ථානයක් කියලා. පිටියෙන් එකසිය හැත්තේ හත බසයෙන් බැසගත් මම බම්බලපිටියෝ ඔෆිස් එක වෙත පාගමනින් පිය මංකරමින් සිටියමි ඉඳහිට කල්පනාකරමින් පාගමනින් ඥාමට මම කැමැත් තක් දැක්වීමේ පාරේසින ගෙතරම් නැත සඳුදාත නිවාඩු යෙදෙන දිකු සතියන්තියක් වනනිසා වැඩිදිනක සිකුරාදාත් නිවාඩු දමා දුරගමන් යනට ඇතිබව මට සිතුනි. මේ නිසා අද වැරට එන පිරිස අඩවී ගොසිනි මේ දිනවල කියවන භගවත් කීතාවේ ශ්ලෝකයක තේරුම මට මතක් විය. මම ඒ නිර්මලාට ලියවූ ලියවමකද ලීවේමි. ඔබට නරකකාලයක් පසුකරයාමට හේතුවක් තිබෙන අතර, ඔබට යහපත්කාලයක් පැමිණීමට ද හේතුවක් තිබේ. ඒ චක්‍රයක් වන අතර ඔබ ඒය නිහඩව පිළිගත යුතුය. අනාගතේ ගැෙන කරදරවී යුතු නැත. එමෙන් මතීතේ ගැන නිතර නොසිත යුතුය. ඒත් මට අතීතයෙන් මිදදිිය නොහැකි ඇත්තේ ඇයි ම හිතව විශ්වවිද්‍යාලයේ තුළම සිටින බොහෝ දෙෙනකුගේ මේ තත්වය අංහිතනවා මේ නව කතාව තුළ ඇතුළත්වෙලා තියෙන කාරණවා. ඒත් එක්කම අපි විශ්වවිද්‍යාල ප්‍රේමය ගැත් කතා කරන්න පුළුවන් අවස්ථාව. ඕ විශිද්‍යාලයේ බොහෝ දෙනෙක් ප්‍රේම සම්බන්තවල්ට මුල් පුරනවා. ඒක ඉතාම සුන්දර් ප්‍රේම අවස්ථාත්වයෙනවා සමහරු එක සෙල්ලමට කරන අස්ථාතියනවා අද වනත් ඒකදදාගරන්නට පුළුව ඒ හෙම ඒ ගැඹුරු ප්‍රේමියය නිිමාවෙන්නේ විවාහ වෙලා අපේ කකා හිට ිෂ්‍යයෝත් ික්් ිෂ්‍යාව යාල වෙලා හිටප පයි අද විවාහවෙල්ලා දරුද මල්ලො ල බාගන ඉන්නෝ අපට තම්බෙන අපි තෝ නාශ්‍රය කරනවා. ඒවගේම සමහරන්ගේ ප්‍රේම අතරමඟ බිද වැටෙනවා. ඒ අතර ද ඔය වැවරව්ම පොති තියෙනවාගේ අනපේක්ෂිත කේදවාචකවලින් ප්‍රේමේ විිද වැට වස්ථා අපට හමුුවවෙනවා. ඉ එවැනි ප්‍රේමයේ විධ අර්ථකථන විධ අවස්ථා ඒ සුන්දර නෙමෙයි ඒක කේදවාචයකක් වඩත් ඉඩ තියෙනවා කියන පනිිවිඩයත් ජනතාවට පාඨකයන්ට ලබා දෙඩ. ඔය පොතේ මම උත්සාහ කල්ලා තියෙනවා. ඒ අතර තුරේදි ම යනවා එකසේ හැට නමවෙෙන පිටුවටත්. එක් පරම දැනුණු සිත කඩාගෙන යන අමුතු සෙන්ට් සුවඳකින් නාසය පිනාගියේය. කොන්්ඩයක ස් පර්ශයක්ද දැනුණේ. මා අසරට පැමිණ මේසියට එබී බලමින් සිටියේ සන්නම විදාායිකාවක වන, ායාය අපි මහා සමාජයට වැටෙනවවා ඒද කුසුම් සිර හත්මය ඒ මහා සමාජයේ හැලහැපිය වැැවරව්ම තුළ අපිට වැටකොටු බඳින තරමට හමට අප හිරකරතියෙන තැනට හමල තම් ප්‍රශ්න ගොන්නක වෙලෙන තැනකට එනවා ඕව අපි එක සම ලෝකය සහ සමාජය ගලායන්න එකම තලයක නෙවෙයි ඒක විධ මටම්මුල ගලලායන අප රැකියි ස්ාන එකනෙකට වෙනස්. කොට අපිට මුහුණ දෙන්නට හම්බ වෙන අපිට ආශ්‍රය කරන්න හම්බවෙන්න රැකයාාවවෙදී සමාජයේදී විවිධ කාන්තාවෝ පිරිමී ඒවගේ ආශ්‍රය කරන්න ලැබෙනවා ඉතිේ ඒවගේ චරිතයත්තමයි ටානයා කියන්නේ ඒ ජීවත්වන ලෝකෙ වෙන නිද අපිගෙන ගත් වෙනම ලෝක යාජීවත්වෙන වෙනම ලෝක. මහ සමාජය තුළ විධ ස්තරයන්තියෙනවා ස්තරන් තියෙනවා අපි ඒ ස්තරයන් සමගාමී කරලා අපි රැකියාවහර වෘත්තිය හරිය දෙෙන බවක් අවශ්‍ය වෙන මේ සමාජීත. හිතන ඒ කුසුම් සිරිමහත්මයයටටත් බොහෝ අදකීම් ඇති මටත් බොහ අදකම තින විශෂම අපි මාධ්‍ය ඇත වව සේවය කරන්න හටියට අපිට විශාල සමාජක ගනතුන් කරන්න සිදව වන සමාලට අපිට තියෙන අපේ කාරයාල පමණක් දෙේ කුසුම් සිරිමහත්ම නේද ඔත් බහිර සමාජය අපි දුර බැර ශේත්‍ර වලට ගිහිල්ල කරන දේවල් යවගේම වාර්තාකරුවන් සම කරන දේවල් සංස්කරන කටයුතු ශාල සමාජ තලත්ක ගැටන්න සිදුවෙන බව අපේ මහිතන වසන්තිටත් විසාල අදකීමම් සම්බායක් මැති. එහිදී මතුවන අදකනුත් එකනකට පරස්පර විරෝධී අත්දකම්. එ ඒවා අපි අපේ ජීවිතයට ලංකරගන්නවට බොහොම ප්‍රවේසමෙන් පෙරලවාගේ ගත්තොත් සාජීවිතය ඉදි්‍රියටයාගන්න පුළුවන්වෙයි. සහ මම හිතනවා ඒ ඒ මහා සමාජයතුළ ලබන අදදකින් තමයි මෙබනි වැවරවම වගේ සාහිත්‍යංග නිර්මාණය වෙන්න නවකතා නිර්මාණය වෙන්න තු කාරක වෙන්නෙත් මොකද මේ චරිත අපි අතරම අපිට පෙනෙන අපිට දකින්න ලැබෙන අපි ඇසුළු කරන චරිතම පියහැකි නිසා විරාමයක් අරගෙන යළිත්හමුවමු. අපි අද කතා කරමින් සිටියේ බැව රව්ම කුසුම් ශරි විචේවර්තන මහතාගේ දෙවන නවකතාව. පසුපිට මා තෝරා ගත්තා. මේක තමයි හර බැර තොරණ තොරණේ ලයිට් දාපල්ලා ජේෂ්ටෙක් ගිගුරුවේය අපි අත්වල ඇගිලි නවමින් දිගහරිමින් අත් ඉහලට පහට යවමින් ලයිට් නිවිනිවී පත්වන ආකාරයක් නිරූපණයක් කළෙමු. මේ වැවදිහා කොච්චර බලා හිටියත් ඇතිවෙන්නෙ නෑ යැයි කියවූ නිර්මලා පැකට්ටුවක් ගෙන වැැව බැම්මට හේත්තුවේ මාල්උුන්ට දම වින් සිටියාය මම ඇගෙන් පොරි අහුරක්ගෙන තරමක් ඈතට වීසි කලෙමි බැම්මාසල රොක්වී සිටි මාළු රෑන එක් පරම මාදැමූ පොරි වැටනු තැනට පිනාගියහ මේ මාලු වාසනාවන්තයි උන්ව කවුරුවත් මරන්නෙ නෑනේ මම කීවෙමි අපේ ජීවිතත් ඔය පින්තුර වගේ දැන් පුස් බැඳිලා ඇරගන්න බෑ ඇක මහත් වෙලා ඇතුලෙහිස් මේ තමයි මිනිස් සන්තාානය ම මේ පසු වදනේ ඇතුලාන්තේ තියෙන ටිකම ගොුණු කරලගත් ොත්තහෙම මේ තමයි ජීවිතය කියල කියන්නේ මේ තමයි මිනිස් සිත කියලක කියන්නේ කුම් සසිරහත් ඕ ඇත් ජීවිතය බහෝවිට අනපේක්ෂිත දේවල්ලිම පිරිලනක කියෙන් අපි බලාපරත්වන සුන්දර ජීවිත අපි නගන සැලසුම් අපේ පලෑන් නඇඳලා අග ඉගෙන ගන අධ්‍යාපන සහතිකාරන් කරන දේවල් බොහෝ විට අපි හොම එක සේ සම එක සෘජුරේකාවක් නෙමේනියන් හෙටමහිට හැරිලා වෙනස් වෙනවා. ඒවා ැඩිල බිදිලය නවා. ඉති අන්න එක තමයි බැවරවුම් පොතේ මට කියන්න ඕනුනේ එක එක අවස්ථාවක් කොහොමද පෙම්මතෙක් සහ පෙම්මතියක් විවාහනාට පස්සේ ඔවුන්ට මේක බලපාලන කියලා ඔවුන්ගේ ලෝකෙට අනපේක්ෂත ලෙස ක් වොන ඒේදවාාචගෙන සල් ජවිත කඩාබි විදල වැටෙන්නේ කොහොමද. ඒවගේ මේ වැටිච්ච ජීවිතෙන් ඉතිරි වෙන මේ ලෝකී ඉතිරිවනේ පෙම්වත නැත සැමියා කොහොමද තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන අන්ඩ උත්සාහ කරන්න විධාකාරර් මානසික මට්ටම්මොලින් ගොහු පඩා විදිබින් ඉදිරියට ගෙනයන්න කොහොමද උත්සාහකරන්න කියන එක මමෝොහි විස්තර කරලා තියනවා. මෙහි භාෂාශයලගෙත අප පොඩ්ඩක් කතාකර. භාෂාව මම යොදාගත්ත යක වර්තමාන කතාවනේ අධි නවරුදු දසක තුනකට අපි සිද්ධ වෙච්ච සිද්ධියන්න. එතකොට වර්තමානය අපි සමාජයේ අපි ලේක ශෛල තර්මක් දැන් වෙනස්සෙල අප නූතන කරනයක් එක්ක. ඕකට මම යොදාගත්ත පොඩි සරල ඒකාලල් විශ්විද්‍යාලය පාවිච්චි කරපු භාෂ ගැන අධ්‍යයනය කරලා ඒවත් යොදාගන සහ ඊට පස්සු තරමක් සාහිත්‍යාම මේ භාෂාව යොදාගන්න මට අවශ්‍ය වනා ටිකක් කර ගොඩාපුම් සරල නැති බස්වහරක් යොදාගෙන තියනවා ඔය කෘතිය සඳහා. කුසුම් සිරිමහත්මය ම හිතනොමින් අවකතා කියන ශානරය මේ වෙනකොට ලංකාවේ වැඩිපුරම ලියවෙන පැත්තක්. ැිද කොත් ෙමද සැප ැම්බරය ුට්වුවයන ොට විධ තලවල විධ ආකාරය විිවිධ මුහුණුවරින් නවකතායිනවා. නමුත් මේ මේවායේ තියන අපි අපිට අපට තවදයක් විවේචනය කරන්න බැරි වුණාත් නමුත් මේ නවකතාවකතියන ආකෘත්තිමය ලක්ෂණත් එක්ක අපි අපේ සාහිත්‍ය රැක ගැනීම තුළ මම අවසාන වශයෙන් ඔබෙන් අහන්නේ. බැවරව්ම මේකට කොහොමදේ එකතුවෙන්න්න කිය කාරනාව. වැැවරව්ම විශා ආකෘති හණක කරන්නට ගහ මූලිකවස ඇත්තර මටවනුනේ පාටකට කියවන්නට පුළුව රසවත්නවතාවක් ලියන්න. අපියුනත් පොතක් අතට ගත් හම අපි ඒක කියවන්න පුළුවන් එඩප සම්මාන ලැබුණත් නැතත් මේක ජාත්‍යන්තර වහයක් හරිආකෘතියක් හරිගත්තත් ඒක පාටකයාට රසවත් වෙමින් ඔහකුට ජීවිත පරික්ඥාව වින්නට පුළුවන්න්න විදින් ඕන තනිවම ගැන හිතල්ලලා විඳමින් කියවන්න. ත් සහරනාව කතා පට හමබෙන කියවන්න හරි ම රු හතර තේරන්න අපි පිටි දෙගන කියව එහම අයිකරුනාව කතත් ගොඩත් තිෙන ගදරුණනත් තියන.ද එකකනිසා මේක දැම්ම පාටකයන්ගෙනු අහල බලුුවහ අප පිහිතමිතුරගෙනුත් හලබලපුහ ඕන්ක මේ කියවන්නට පුළුවන් රසවත් නමකතාවක් මේ භාෂා සයිලෙවුණත් එයාල කැමතිීගේ සරලයි ඕ සරලයි කාඩත් තේරෙන වැටහෙන විදියට තමයි ම ලිවේ ඔය කතාව හොඳයි ඉතින් මේ දවස්වල මම හිතනවා මේ වැැවරව් මෙෙන් පසුව යම් කිසි කෘතියකට අඩිතාල මක් දාලා තියෙනවද අලුද්ධයක් කරන්න කරන්න අදහසක් තියෙනවද. ඕ මහනෝරයවුගේ පසුබිම් කරගන පොඩි අයිතිහාසිකනාව කතාවක් ලියමින් ඉවා දේවන්ද්‍ර මුල්ලාචාරගේ චරිතය පසුබිමම් කරගන. ඒවගේම ජෙම්ස් එමසන් ටෙනන්ට්ගේ වයිල් ඩෙලිෆන් කියන පොත පරිවර්තනය කිරීමටත් මේ දවස්සල ටික් මේ කරමින් ඉන්න. එවැනි සාහිත්‍යකාරයන් ඔල තමයි මේ දව ස්ලනයලිලායින්න. ජීවිතේ ප්‍රශ්න සහ වේදනාවලින් පිරිලා. පුදු මේ කියන්නේ ජීවිතේ වර්ණවත් වෙන්නෙත් ප්‍රශ්න හින්දම තමයි. නැත්නම්ඉතින් ඔහේ ඇල්මැරිච්ච ජීවිතන තියෙන්න්නේෙ බන්දුුලකීවේ මා දෙස බලමිනි. හැබැයි අපි කැම්පස් සින්න කාලෙ හිතුවේ ඩික්්‍රිය කියන්නේ මේ ප්‍රශ්න විසඳන මැජික් පොල්ලක් කියලා ඒකන මැරීගෙන පාඩම් කළේ. මම මේ සංවාදයට හවුල් නොවේ සිතින්, ඇතට ගමන් කරමින් සිටියමි සේකරගේ කවි රත්නශ්‍රීගේ කවි මා ඇයට ලියා යැව්වේය. භගවත් කීතාව පොතේශ්ලෝකයක අරුත්ත මගේ මතකයට පිවිසුනින්. මමේ නිර්මලාට ලියවූ ලියුමකදලීවේය දැන් මේවා ගැන කතාාව බහ කරන්නට සමීපතමයෙක් නැත. ජීවිතය බොහෝ විට අවසානය අපි වෙන්නේ හුදෙ කලාවීම තනෙවීම. මම හිතනවා මේකේ මම අවසානයේ විදිහට කෙටි පුටාදැක්වීමකින් පමණයි අවසාන් කරන්නේ එනිසා මම කුසුම් සිරි මහත්මයගෙන් අපි වැඩසටහන අවසානය දකිමු මේ ජීවිතය අවසානය අපි හුද කලාවීම තුළ වැැවරවම අපිට පාඩමක් කියා දෙනවා ඔ ඇත්ත අපි දැන් කාසවග හිටියත් අවසානයට හුද කලාවේෙනවාන මොකද අපි තනිවායුඋපන්නේ තනිවායිම රෙහින කියලන් කියන් ඒක නිසා මේ හුද කලාව දරාගත යුත්තුයි අප හුද කලව දර ගැනීම සඳහ අපි අදැකීම ක්‍රස් කරගන සාහිත්‍ය සේවනය කලාව සේවයනෙන් හෝ යම්කිසි මිත්‍රත්ව සයවනයෙන් අපේ ජීවිතේ පුරුවවාගන්නඕන එහමුණ පොට් එක අපට තාවකාලකෝ හෝ සමනය කරගන්න ඉඩ ලැබෙනවා. ඉතින් එවිදියට මහිත නොව පොත කියවන පාඨකයන්ටඋනත් මේ අධදැකීම සවිප කරගන්න තම ජීවිතයට ලඟා යම් කිස්තයක් ළඟකාරගන්නට අවස්ථාවක් ලැබේවි කියලා. වැැෆරවම එහෙමනං. ත් වැැවරවමට යන්න බලන්න විඳන්න කියවන්න අනිවාරෙන් ඔට ඔබේ ජීවිත්‍යයක්ත් මේ ඇයි සිතේනට පුළුවන් ඔබ අවට සිටින්නන් මේ කෘතිය තුළ සිටින බව දැනන්නට අනිවාරයෙන්ම ඉඩකඩතියවා එඒක නිසාද දවසේ සතුතිවන්තය වෙනවා අපේ ජේෂ්ට මහධ්‍යවේදී ජිෂට පුවත් පත් කලාවේදී කුසුම් ශ්‍රී විචේවර්තන මහතාට අපේ මැදිරයට පැමිණියාට බැවරවුම ගැන කතා කරන්න ඒමනං එතුමාට සමු දෙෙන ගමන්නම තවත් දවසකදපියලි හමුුවමු සුබ දවසසාන්න.